ස්විස් රෝල් කියන්න අපි කවුරුත් කන්න කැමති දෙයක් නේ. ඉතින් ඔයගොල්ලෝ කවදාවත් හිතුවද ස්විස් රෝල් එකක් කඩෙන් ගෙනල්ලා කනට වැඩිය ගෙදර හදාගත්තොත් හොඳයි කියලා? ඒ වගේම තමයි මේකේ විශේෂත්වය මම මේක හදන්නේ අවන් එකක් නැතුව. පෑන් එකේ තමයි මම මේක අද ඔයාලට හදලා පෙන්නන්නේ. ඉතින් ඒ වගේම මම මේකට දාපු නම තමයි ස්විස් රෝල් නෙමෙයි ජෑම් රෝල් කියලා. එහෙම කියන්න හේතුව මොකද්ද කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් මේක චූටි බබාලා වුණත් හරි මාසාවෙන් කයි ඔයගොල්ලෝ හදලා දුන්නා නම් ඉතින් අපි ඉක්මනට බලමු මොනවද මේක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. මේ තියෙන අවශ්‍ය කරන ද්‍රව්‍ය මුලින්ම අපිට අවශ්‍ය කරන පාම් පිටි මේස හැඳි 4ක් ඒ වගේම බිත්තර 2ක් අවශ්‍ය කරනවා. මම මෙතන මම මුලින් කියවන මම මේකට කියන්නේ ජෑම් රෝල් කියලා. ඒකට හේතුව මම භාවිතා කරන්නේ ස්ට්‍රෝබෙරි ජෑම් මේක හදන්න. ඒ වගේම බේකින් පවුඩර් කාලා සීනි මේස හැඳි 3කුත් අවශ්‍ය කරනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ මේ වගේ භාජනයක් අරගෙන අපි අර ගත්ත බිත්තර 2 කහමද සුදුමද දෙකම එකට මං ගන්නවා. ඒක මේ භාජනයට එකතු කරගෙන අපි අරගත්ත සීනි මේස හැඳි 3ත් එකතු කරගන්නවා. ඕගොල්ලන්ට මෙතෙන්දී සුදු සීනි හෝ දුඹුරු සීනි දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ වගේ විස්ක් එකක් අරගෙන මේ සීනි හොඳින් බිත්තරත් එක්ක දිය වෙනකල් මේ විදිහට හොඳින් ගසා ගන්න ඕන. ඉතින් කියන්න ඕන ඔයගොල්ලෝ කැමති නම් බීටර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා නම්. එතකොට මේක පහසුවෙන් බීට් කරගන්න පුළුවන්. මම මෙතෙන්දී පෙන්නන්නේ බීට් එකක් නැති අයට කොහොමද විස්ක් එක භාවිතා කරලා මේ ටික මේ විදිහට හොඳින් සීනි එක්ක බිත්තර දිය කරගන්න කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක බීටර් එකෙන් බීට් කරගන්න ආකාරය. ඉක්මනින් කරගන්න ඕනේ හින්දා මම බීට් එක භාවිතා කරා. බීට් එකෙන් හරියටම විනාඩි 6ක වගේ කාලයක් තමයි මට මේක හදාගන්න ගියේ. අපි ඊළඟට බලමු කොහොමද මේක බීට් කරාට පස්සේ තියෙන්නේ කියලා. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති විනාඩි 6කට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. ටිකක් ඝනකමට මේ වගේ උකුවට තමයි මේක එන්නේ. මේ විදිහට හදාගන්න විනාඩි 6ක් විතර බීට් කරලා එම්මම කරන්නේ අපි හදාගත්ත එකටම පාම් පිටි ගත්ත මේස හැඳි 4ට බේකින් පවුඩර් කාලක් එකතු කරලා මේ විදිහට පෙනේරයක් භාවිතා කරලා පෙරලා අර මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඉතින් මේක හරීම පහසු රෙසිපි එකක්. විනාඩි 10ක් විතර තමයි යන්නේ මේක හරියට හදලා ඉවර කරනවා නම්. ඒ වගේම මේක මම අද කිව්ව ප්‍රමාණයන් එක්ක ගෙදර 4-5 දිනකට උනත් සෑහෙන්න ප්‍රමාණවත් වෙනවා. ඔව් දැන් මේ විදිහට පාම් පිටි බේකින් පවුඩර් එකතු කරලා මේක හරීම මුදු විදිහට තමයි අපි හැන්දක් භාවිතා කරලා මේක කලවම් කරගන්න ඕන. ගොඩක් තද කරන්නේ නැතුව මේ ආකාරයට මේක කලවම් කරගන්න අර පාම් පිටි ටික විතර සීනි එක්ක හොඳින් දිය වෙනකල්. තවත් වැදගත් දෙයක් තමයි එකම පැත්තකට තමයි මම මේක මේ විදිහට කලවම් කරගන්නේ. ඔව් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ පිටි ටික හොඳට දිය වෙලා තියෙනවා. දැන් අපි මේක හදාගමු. ඉතින් මම මෙන්න මේ විදිහේ පෑන් එකක් තමයි භාවිතා කරන්නේ මේ ස්විස් රෝල් එක හදාගන්න. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මේ පෑන් එකේ බටර් හරි තෙල් හරි ගා ගන්න. ඒකට හේතුව අපි දාගන්න බැටර් එක අවසානයේදී හොඳින් ගලව ගන්න පහසු වෙන තමයි මේ කරන්නේ. දැන් මම මේ බැටර් එක හරි පරිස්සමට පෑන් එකට එකතු කරනවා. ඔයගොල්ලොත් එකතු කරනකොට වටේ ගෑවෙන්නේ නැති වෙන විදිහට මේ විදිහට දාගන්න හරි පරිස්සමෙන් මේ විදිහට එකතු කරලා තුනී කරගන්න තමා තියෙන්නේ. මේ විදිහට හොඳින් මේ බැටර් එක පෑන් එකේ හැම තැනටම යන විදිහට තුනී කරලා මේක වහලා අඩු ගින්දරේ ගින්දර වැඩි කරගන්න එපා. මොකද යට පිච්චෙන්න වලනවා එහෙම වුණොත් අඩු ගින්දරේ විනාඩි 10ක් විතර මේක හදාගන්න ඕන. ඔව් දැන් මම කරන්නේ මගේ කේක් එක මේ විදිහට ඔයිල් පේපර් එක උඩට දාගන්නවා මේ ආකාරයට. ඔයගොල්ලන්ට පේන ඇති පෑන් එකේ උනත් ඇලිලා නැහැ, හොඳින් ගැලවිලා ආවා. ඒ මොකද අර මුලින් මම කිව්වා වගේ බටර් හරිම ඔයිල් හරි ගාගත්තාම හොඳින් මේක ගලව ගන්න පුළුවන්. දැන් මේක ටිකක් නිවෙන්න තියලා විනාඩි 2ක් 3ක් වගේ නිවෙන්න තියලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ කැමති ඕනෑම ජෑම් එකක් මේකේ උඩින් හොඳින් හැම තැනම ගෑවෙන විදිහට මේ ආකාරයට පිහියක් භාවිතා කරමින් ගා ගන්න ඕන.
ඔගොල්ලෝ වැඩිපුර පැණි රසට කැමති කෙනෙක් නම් ඉතින් මේක දෙපාරක් වුණත් ගාගත්තට කැමති කමක් නැහැ. මම වැඩිය පැණි රස කන්න කැමති නැති කෙනෙක් නිසා මම එක පාරයි මේක මේ විදිහට ගාගන්නේ. ගොඩක් ජෑම් ගාගන්න තරමට මේක ගොඩක් රස වෙනවා. ඉතින් මේ විදිහට මේක හැමතැනම ගෑවෙන විදිහට හොඳින් ජෑම් ටික ගාගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ පහසු දෙයක්. ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් මේක මේ විදිහටම රෝල් කරගන්න. ඒකට ඔයිල් පේපර් එක උඩනේ මම දැන් මේක දාලා තියෙන්නේ. ඉතින් ඔයිල් පේපර් එක ආධාරයෙන් මේක රෝල් කරගන්න තමා තියෙන්නේ. මම දැන් පෙන්වන්න එකත් මේ විදිහට පළමුවෙන්ම ඔයිල් පේපර් එකේ දෙපැත්තෙන් අල්ලගෙන මේ විදිහට එකපාරක් මේක හොඳින් තද කරනවා. කැඩෙන්නේ නැති විදිහට තද කරගන්න. ඊට පස්සේ ඔයිල් පේපර් එක මේ විදිහට චුට්ටක් ඉවත් කරලා ඉස්සරහට රෝල් කරන්න තමා තියෙන්නේ. හරිම ලේසි. ඉතින් මේක මේ විදිහට රෝල් කරලා ටොෆි එකක් ආකාරයට තමා රෝල් කරගන්න ඕන. ඊට පස්සේ දෙපැත්තෙන් අවසානයේදී මේ විදිහට තද කරගන්න ඕන. තද කරලා ෆ්‍රිජ් එකේ විනාඩි 15ක් විතර කාලයක් තියලා මේ විදිහට කපලා පිළිගන්නන්න තමා තියෙන්නේ. ඉතින් හරිම රසයි. ඔගොල්ලෝ මේක එකපාරක් හදලා බැලුවොත් හැමදාම හදයි. පොඩි අය ගොඩක් ආසාවෙන් කයි. ඉතින් මේ විදිහේ ස්විස් රෝල් එකක් ඔගොල්ලත් ගෙදරදී හදලා බලලා ඒක රසට ආවනම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.